CS श्रीलंका एंड इंटरनेट इंदी गब्रियन देखिए सीए श्रीलंका इला मैं स्टूडेंट लॉगिन नगर आन नोर दें स्टूडेंट लॉगिन नगर आने बैन मम स्टूडेंट के नेम राइट स्टूडेंट लॉगिन नगर आन नोर स्टूडेंट लॉगिन के स्टूडेंट के आईडी का है पासवर्ड का है दान नोर अरे කවුරු හරි සෝක වැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් ස්ටුඩන්ට් ID එකයි පාස්වර්ඩ් එකයි කියන්න මම ඔන්න ලොග් ඉන් ඇරි පෙන්නන්න. කැමති කෙනෙක් chat එකට දාන්න. ස්ටුඩන්ට් ID එකයි පාස්වර්ඩ් එකයි දැම්මොතින් මම යන්න ඇරි පෙන්නන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් දාන්න මම යන්න ඇරි පෙන්නන්න. යාගේ ID එක දැනගත්තා කියලා යාගේ password එක දැනගත්තා කියලා ඔයාලා login වෙන්නේ ඔයාගේ profile එකෙන් ඔයා යන්න ඕන තයි එතන තමයි යන හැටි කියන්නම් මෙන්න මෙතන ඒකට log වුණාන් පස්සේ තියෙනවා යන්න ඕනනේ යන්න නැතුව පෙන්වන්නේ නැහැ නේද मित्र एक्सामिनेशन मत अन्न कने एक्सामिनेशन मत पे सीए श्रीलंका एक्सामिनेशन गिहां पेन्नो सीएस वन अप्लाई के लिए सीएस वन पेन्नो तमें दानी सीएस वन अप्लाई कर रहा यान विनवा फिर डालना तीन उनके घर पूरा बेच देसी ये तीस नामे आई हाथसी ये तीस हद्दास तुम से पनास नामे देदास इका देसी ये तीस नामे आई हैत पुना ही पनास नामे बाल लोग क्या पुना दिखे देसी तीस नामे आई हत्तर तुनाई पनास नामे दिदास एक राइट इनमें दंड बैठना CS1 කොතනද පෙන්වන්නේ? ගිලොග් එකේ කෙනෙක් පෙන්වන්න පොඩක්. කියන්න පොඩක්. මයික් එක අන්මියුට් කරලා පෙන්වන්න. මට හොයාගන්න බෑ. සර් ඕකේ අර මේ ස්ටුඩන්ට් මෙනු එකේ ස්ටුඩන්ට් මෙනු එකේ ස්ටුඩන්ට් මෙනු එකට යනවා. ස්ටුඩන්ට් මෙනු එකට ගියාම এডুকেෂන් එකට යන්න ඕන. නෑ සර් මේ මෙතන මේ අර මෙතන මේ මිහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් මෙනු කියලා. මේ මං ඉන්න තැන නෙමෙයිද? මහා පැත්තේ අර යටින් තියෙන ස්ටුඩන්ට් මෙනු කේ රතු පාට පල්ලෙහාට කොටක් එක්ක my home my information එහෙම කියලා. home about members student එතනද? නෑ ඒ ඒ තීරුවෙන් පල්ලෙහා වම්මත පැත්තේ තියෙන සර් අර මේ එක. ස්ටුඩන්ට් මෙනු එකේ ඕ. ඔතන රෙජිස්ට්‍රේෂන් ඉංග්‍රීසි කෝස් නේද?
රජිස්ට්‍රේෂන් ඉංග්‍රීසි වල මෙතනටයි යන්න ඕන. මෙතනට ගියාට පස්සේ මෙතන පුතේ මේ ස්ටුඩන්ට් මෙනු එකේ තියෙනවා රජිස්ට්‍රේෂන් ඉංග්‍රීසි කෝස් මේ තියෙන. හරිද? ඒකෙන් ගිහිල්ලා මෙතන සිලෙක්ට් කරන්න ඕන. මේ තියෙන CS1, CS2, CS3, CS4 එහෙම තමයි. හතර යන මේ දවස්වල මේ හතරම ඉල්ලනවා ඇති. ඒක නිසා මේ හතරම පොප් අප් වෙනවා. මේකට යන්න ඕන CS1. අමිතේ මේ ටික සිලෙක්ට් කරලා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන. ඇප්ලිකේෂන් එකේ භාගයක්ම ෆිල් කරලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ලර්නින් සෙන්ටර් එක සිලෙක්ට් කරන්න ඕන. ලර්නින් සෙන්ටර් එක ISA ඕගොල්ලෝ. රයිට්? ලර්නින් සෙන්ටර් එක සිලෙක්ට් කරන්න ඕන. ඒකේ බ්‍රාන්ච් එක කොළඹද, ගාල්ලද, මාතරද, රන්දපුරද. මේ අපි බ්‍රාන්චස් හතරක් දීලා තියෙනවා. මේ ඕනම තැනකින් තමයි සිලෙක්ට් කරනවා. හරිද? එවිතර සිලෙක්ට් කරලා තමයි යන්න ඕන. රෙජිස්ට්‍රේෂන් ෆී එක 500යි. 500යි තිබුණේ, දැන් 100ක් වැඩි කරලා. හරි. හැබැයි තමන් ඉංග්‍රීසි දැනීම හොඳටම තියෙනවා නම්, ඉංග්‍රීසි දැනීම හොඳටම තියෙනවා නම් මේ එක්සෑම් එකේ කෝස් එක කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි ලකුණු 80ක් ගන්න ඕන, 80ට වැඩි. 80ට වැඩියෙන් ගන්න ඕන. ෂුවර් නැත්නම් කෝස් එක කරලා යන්න ඕන. හරිද? IS එකේ කෝස් එක කරලා යන්න ඕන. ඊට පස්සේ පේමන්ට් ඔප්ෂන් එක තියෙනවා. තමන්ට පේමන්ට් දැන් මේ වෙලාවේ ගෙවන්න පුළුවන්. හරිද? ඔන්ලයින් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. කොහේද තමයි යන්නේ. හරි නේද? ඔය හරියට බැරි කට්ටියට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න, මේ යන කට්ටිය, ඔය පුළුවන් කට්ටිය. එමයි යන්න ඕනේ ඉතින්. ප්ලේස්මන්ට් ටෙස්ට් එක කියන්නේ පුතේ ඔය ඉංග්‍රීසි කෝස් එක, IAS එකේ ඉංග්‍රීසි කෝස් එක මැදට පෑ 60ක්ද, ඒ කෝස් එකක් තියෙනවා. ඒ කෝස් එක ළමයි 30යි ගන්න. ඔය CS1 එකේ ගෲප් එකකට ගන්න ළමයි 30 දෙනා. චාලි ෂුටකින් ඒක අධීක්ෂණය කරනවානේ. 180 පැමිණීම අනිවාර්යයි. 180 පැමිණීම අනිවාර්යයි. තමන්ට IAS එකේ කෝස් එක කරන්න නැතුව තමන්ට ප්ලේස්මන්ට් ටෙස්ට් එක කර දෙයි. හැබැයි ප්ලේස්මන්ට් ටෙස්ට් එක ලකුණු 80ට වඩා වැඩියෙන් ගන්න ඕන පාස් වෙන්න නම්. හරිද? තමන් ඉංග්‍රීසි දැනීම හොඳට තියෙන නම් ඒගොල්ලෝගේ බුක් එකක් තියෙනවා, හෑන්ඩ් බුක් එකක් තියෙනවා. ඒක ගෙන්න ගන්න ඕනේ. ඒකට අනුව තමයි ක්වෙස්චන් හැදෙන්නේ. හරිද? ඒකත් ඔන්ලයින් එක්සෑම් එකක් තියෙන්නේ, MCQ එකක්. රයිට්? එතකොට ඒක ලකුණු 80ට වඩා ගත්තොත් ඔයාලට ආපහු කෝස් එක කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි 80 ප්ලේස්මන්ට් ටෙස්ට් එකට ගිහිල්ලා ෆේල් වුණොත් අනිවාර්යයෙන් කෝස් එක කරලා එන්න ඕනේ. දැන් පේමන්ට් එක විතරක් කරලා හරියන්නේ නැහැ පුතේ. ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න ඕන. ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න තියෙනවා. හරිද? මම දැක්ක ඉදා මාත්‍ර පන්තිය නම් ඇප්ලිකේෂන් CS1 එකට සල්ලි ගෙවලා තියෙන ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න නැතුව තමයි චෙක් කරලා දෙනවා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා නැහැ කියලා. ගාල්ලෙන් පොඩ්ඩක් අහන්න ඕන. IS එකට පේමන්ට් කරන්නේ මම හිතන්නේ ඉතු කෝස් ෆී එක මම දන්නේ ගාන කීයද කියලා. ඒක දෙපාරකට වගේ පේමන්ට් කරත හැකි. ඒක මං හිතන්නේ රෑ පන්ති තියෙන්නේ, නයිට් ක්ලාස් තියෙන්නේ. ඒ ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ. මොකද ගෲප් එකට තියයිනේ ගන්න. අපේ ගෲප් කීපයයි පටන් ගන්න. ඒක නිසා ඒ ගෲප් එකට වැඩිපුර ගන්න නැහැ. නිසා දැන් මම ඔයගොල්ලෝ ගෲප් වලට ඇඩ් වෙන්න ඕන. IS එකට ගියවලා. PDF එක දාලා දෙන්න පුතේ. මාතර පන්තිර දෝන මං ගාල මං දැන් මේ කොළඹ පන්තිර, කොළඹ පන්තිර ළමයි. හරි, පාත්‍ර මං දමන්න. ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද? ඇප්ලිකේෂන් එක ෆිල් කරන මං හිතන්නේ ඔය ඇප්ලිකේෂන් එක තමයි ෆිල් කරනව ඇත්ත. මම හරියටම දන්නේ ඇප්ලිකේෂන් එක මොකද්ද, මෙලම ඇප්ලිකේෂන් එකක් තියෙනවද කියලා. රයිට්? මම එක චෙක් කරලා කියන්නම්. ඇප්ලිකේෂන් එක ෆිල් කරන හැටි මම චෙක් කරලා කියන්නම් ඉන්න. හරි. අපි එමු ඊට පස්සේ. මම එක හොයලා කියන්නම් දැන්. මේ පාඩම ගණුදුරු කරුවන් ගිවිසුම් වලින් ඇතිවන ආය බාරය. ගණතුරු කරුවන්ගේ ගිවිසුම් වලින් ඇති වෙන ආය බාරය.
ගනුදෙනු කරවන්ගේ ගිවිසුම් වලින් හට ගන්න අය බාරේ ලියුම් මාතෘකාවක් ඔත ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන ඔගොල්ලෝ දැන් මම පෙන්නුවේ ඒක තැන් දෙක විතරයි ෆිල් කරන්න තියෙන්නේ අනිත් එක ඔටෝ ෆිල් වෙලා තියෙන්නේ ඒක තමයි ෆෝවර්ඩ් කරන්න ඕන ඒක සබ්මිට් වුණා නම් හරි නිකන් 600 කියල වැඩක් නැහැ හරිද ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන හරි ඊට පස්සේ දැන් අපි ඔය දිනුම් Paris, Mahalaga, Gandhi, Paris, Matukali, ආදායම ආදායම ඇතුලේ තියෙනවා කොටස් දෙකක් ආදායම ඇතුලේ තියෙනවා කොටස් දෙකක් මම ගාල්ලේ හෝ මාතෘපන්තිකට මේ පාඩම කළේ නෑ නේද ගාල්ලේ හෝ මාතෘපන්තිකට මේ පාඩම කළේ නෑ නේද කළා නම් ඒගොල්ලන්ට අයින් වෙත හැකි මං හිතන්නේ කළේ නෑ නේ පන්ති දෙකම කළේ නෑ කොළඹ පන්තිර කරන්න ඕන නිසා තියාගත්තා හරිද එසලේ පාරේ මේ ආදායම කියන එකට තියෙනවා කොටස් දෙකක් එකක් අය බාරේ අනිතක ලාභේ ලාභ අය බාර ප්ලස් ලාභ ආදායම වේ අය බාරයක් උපයන්නෝ විකුණුම් කියන්නේ අය බාරය සේවා සැපා වෙන ආයතන සේවා සැපීම කියන්නේ අය බාරය ණය දෙන ආයතනයක ණය පොලී කියන්නේ අය බාරය ණය දෙන ආයතනයක මොනහරි රෙන්ට් එකකට දෙන ආයතනික කුලී ආදායම කුලී අයබාරය කොටස් මිලදී ගත්තොත් හම්බ වෙන අයබාරය ලාභාංශ මෙදින අයබාර උපයන්න හම්බ කරන්න බාණ්ඩ විකිණීමෙන් විකුණුම් අයබාරය සේවා සැපීමෙන් සේවා අයබාරය ණය පොලී ණය සැපීමෙන් ණය පොලී අයබාරය මොකක් හරි කුලියට දුන්නොත් කුලී අයබාරය කොටස් මිලදී ගත්තොත් ලාභාංශ අයබාරය ලාභ කියන්නේ එහෙම නෙමෙයි විවිධ ගනුදෙනු මත ඇතිවන ලාභ තියෙනවා උදාන කොෂේ ස්ථාවර වත්කම් විකුණුම් ලාභ එක ලාභයක් අයිබාරයක් නෙමෙයි නයිමියන්න සල්ලි ගෙනවට ලැබෙන ලද වර්තම මේක ලාභයක් අයිබාරයක් නෙමෙයි ප්‍රත්‍යාගන්න නිසා ඇතිවන ප්‍රත්‍යාගන්න ලාභ මේක අයිබාරයක් නෙමෙයි ලාභයක් හැබැයි ආදායම ඇතුලේ මේ දෙන්නම ඉන්න හරිද මේ ගිනුම් ප්‍රවෘත්තිය කතා කරන්නේ ආදායම නෙමෙයි අයබාරේ අයබාරේ ඉතින් මේ පැත්ත අර පැත්ත නෙමෙයි මේ පැත්තත් ඔක්කොම නෙමෙයි මේ ගිනුම් ප්‍රවෘත්තිය කතා කරන්නේ අයබාර දෙකයි මේ දෙන්න විතරයි විකුණුම් සහ සේවා සැපීම් මත ඇතිවන අයබාරයන් ගැන විතරයි මේවා කතා කරන්නේ මෙලිම ස්ටෑන්ඩඩ් තියෙන හරිද එහෙනම් විකුණුමක් වුණාට පස්සේ අයබාරය හඳුනාගන්නේ කොහොමද සේවාවක් සපයන තැනක අයබාරය හඳුනාගන්නේ කොහොමද හරිද මේක අලුත් ස්ටෑන්ඩඩ් එකක් මේ අලුත් ස්ටෑන්ඩඩ් එක දැන් දේරු කරපු ළමයි මේ ස්ටෑන්ඩඩ් එක තමයි ෆලෝ කරලා තියෙන්නේ හරිද මේකට අනුව අයබාරයක් හඳුනාගන්න පියවරයන් පහක් යනවා ස්ටෙප් පහක් යනවා ස්ටෙප් පහක් ගියාට පස්සේ තමයි අයබාරයක් හඳුනාගන්න පුළුවන් මේක ස්ටෙප් එකක් හරි කඩ වුණොත් එතන අයබාරයක් නැහැ. හරිද? එනම් පියවරයන් පහකින් යුක්ත මොඩියුල් එකක් තමයි තියෙන්නේ. හරිද? එකක් අපි ඇති කරගන්න ගනුදෙනු කරුත් එක්ක ඇති වෙන ගිවිසුම කොන්තරාත්තුව හඳුනා ගන්නවා. ගිවිසුම නැත්නම් කොන්ට්‍රැක්ට් එක හඳුනා ගන්නවා. ගනුදෙනු කරුසම ඇති වෙන කොන්ට්‍රැක්ට් එක හඳුනා ගන්නවා. පළවෙනි එක මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන කාර්ය සාධන බැඳීම් මොනවද කියලා හඳුනා ගන්න. කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න. කාර්ය සාධන බැඳීම් කියන්නේ ඉටු කරන පොරොන්දු. මේ සඳහන් පොරොන්දු මොනවද? භාණ්ඩේ මේ දිනියට දෙන්න. මේ දවසේ අපි යන්ත්‍රය සර්විස් කරලා දෙන්න. හරිද? අන්න ඒ වගේ පොරොන්දු තියෙනවා.
ඒ පොරොන්දුවට කියන කාර්ය සාධන බැඳීම් ඒව හඳුනා ගන්න ඕන. තුන්වෙනි කොට ගනුදෙනුවේ මිල තීරණය කරන්න ඕන. මිල කියන්නේ ගනුදෙනු කරුත් එක්ක එකඟ වෙන ගිවිසුමේ ඇතුළත් කරන ප්‍රතිෂ්ඨාවට කියන්නේ මිල. භාණ්ඩයේ ලකුණු කළ මිල නෙමෙයි. ගිවිසුම් ගත වෙච්ච ප්‍රතිෂ්ඨාවට කියන්නේ මිල. මිල තීරණය කරන්න ඕන. ඊළඟ මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කිරීම කරන්න. මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කරන්න. මොකද සමහරවිට කාර්ය සාධන බැඳීම් එකක් නෙවෙයි කිහිපයක් තියෙන්න පුළුවන්. තනි මිලකට දැන් ඔයා ආය බාරය හඳුනගන්නේ භාණ්ඩයේ විකුණපු තැන නැත්නම් සේවා සපයපු පැත්තෙන්නේ. ඒතරේ මිල තනි මිල කාර්ය සාධන බැඳීමකට වෙන් කරගන්න. එක හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පහ කාර්ය සාධන බැඳීම තෘප්තමත් වෙන්න. කාර්ය සාධන බැඳීම තෘප්තමත් වෙන්න. ඊට පස්සේ ආයවරේ හඳුනා ගන්න. මේ පියවරයන් පහ. පියවරයන් පහේ නම්බර්ස් පහක් තියෙනවා. 1 2 3 4 5. පහ කවදාකවත් හතරට එන්න බෑ, හතර පහට යන්න බෑ. පිළිවෙලක් තියෙනවා. ඔයාලගේ හදිසියත් යම්බුත් ඉන්නේ නේද? SLF RS 15ට අනුව I බාරය හඳුනා ගැනීමේදී අදාළ වන හතරවන පියවර වන්නේ මෙයා. මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කිරීම. අනිත් වගේ පියවර මතක තියෙන්න. හරිද? එනම් මුලින්ම ගණුදුරු කළු සමග ගිවිසුම කොන්ත්‍රාත්තු හඳුනා ගන්න. දෙක, ඒ කොන්ත්‍රාත් එකේ තියෙන කාර්ය සාධන බැඳීම් පොරොන්දු මොනවද කියලා හඳුනා ගන්න. තුන, ගණුදෙනුවේ මිල තීරණය කරන්න. හතර, මිල කාර්ය සාධන බැඳීම් වලට වෙන් කරන්න. මෙතන ටිකක් සර අභ්‍යාස වෙන පුළුවන්. මිල කාර්ය සාධන බැඳීම් වලට වෙන් කරන එක. පහ, කාර්ය සාධන බැඳීම් තෘප්තමත් වෙනවාද කියලා බලන්න. තෘප්තමත් වුණා නම් අය බාරේ හඳුනා ගන්න. කාර්ය සාධන බැඳීම කොහොම තෘප්තමත් වෙන්නේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම පියවරයන් පහ තේරුණාද? ඔයාට ගානක් දුන්නොත් මේ පියවරයන් පහ හඳුනා ගන්න පුළුවන්ද? ගානක් ඇතුලේ මේ පියවරයන් පහ හඳුනා ගන්න පුළුවන්ද? හරි, ඉස්සෙල්ලාම චෙක් කරමු මේක. එන්න නෝට් එකේ මුල ටිකට ගනුදෙනු කරුවන්ගේ කිවිසුම් මත ඇති වෙන අය බාරය. අරමුණ කිසියම් ව්‍යාපාර ඒකකයක් ගනුදෙනු කරුවන් සමග කිවිසුම් වලින් ඇතිවන අය බා ඇතිවන මුදල් ප්‍රවාහයන් සහ අය බාරයන්ගේ ස්වභාවය, වටිනාකම, කාලය, අවිනිශ්චිතතාවය පිළිබඳ, ඒ කියන්නේ ගැටලු ඇති වෙන තැන් සියල්ල निराකරණය කරන්න තමයි මේ ගිණුම් ප්‍රමිති ආවේ. විශේෂයෙන්ම ওই විවිධ අවිනිශ්චිතතාවයන් තුන මෙහෙම වුණොත් මෙහෙම වෙනව නේද? අන්නේ ඔක්කොම निराකරණය කරන්න ආපු අලුත් ස්ටෑන්ඩර්ඩ් එක තමයි මේක. මේක පරණ ස්ටෑන්ඩර්ඩ් එක සම්පූර්ණයෙන් කැන්සල් කරා. අය බාරයක් හඳුනා ගැනීම පියවරයන් පහකින් සමන්විත වන නව ආකෘතියක් භාවිතා කළ යුතුයි. පියවරයන් පහ පිළිවෙලට මත තියාගන්න, හයිලයිට් කරගන්න. ගනුදෙනු කරුවන් සමග ඇති වෙන ගිවිසුම හඳුනා ගන්න. ගිවිසුමේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න. ගනුදෙනුවේ මිල තීරණය කරන්න. ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරගන්න. කාර්ය සාධන බැඳීම් තෘප්තමත් වූ පසු අය බාරය හඳුනා ගන්න. තායි කතාවක් කියමු. ගනුදෙනු කරුවන් සමග ගිවිසුම හඳුනා ගන්න. ගිවිසුම, ගිවිසුමට ඉංග්‍රීසි නම කොන්ට්‍රැක්ට් කියන නිසා සමහරු කියනවා ගනුදෙනු කරුවන් සමග ඇති වෙන කොන්ට්‍රැක්ට් එක හඳුනා ගන්න. කොන්ත්‍රාත්ව හඳුනා ගන්න. ගිවිසුම කියන්නේ කොන්ත්‍රාත්ව කියන්නේ දෙකම එකක්. ගිවිසුමේ නැත්තම් කොන්ත්‍රාත්වයේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න. ගනුදෙනුවේ මිල තීරණය කරන්න. ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට වෙන් කර ගන්න. කාර්ය සාධන බැඳීම් තෘප්තමත් වූ පසු අය බාරය හඳුනා ගන්න. ඔය පියවරයන් පහ අභ්‍යාස වලින් හඳුනා ගන්න පුළුවන් බලමු මුලින්ම. අභ්‍යාස එක. සීමිත රණසිංහ බොදු සමාගම රුපියල් බිලියන 35කට යන්ත්‍රයක් විකිණීම සඳහා අමරදාස හා සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීම මත ඉහත පේරයන් පහ හඳුනා ගන්න. සීමිත රණසිංහ බොදු සමාගම සමග සමාගම රුපියල් මිලියන 35කට යන්ත්‍රයක් විකිණීම සඳහා අමරදාස හා සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීම මත ඉහත පියවරයන් පහ හඳුනා ගන්න. රයිට්. එනම් අභ්‍යාස අංක කියලා දැම්මා, මාතෘකාව කියලා තියෙන්නේ.
अभ्यासांक के पालेनी पीएवर लियान गाने दुनु कर समग गिवसुमा हंगना आ गए गाने दुनु कर समग गिवसुमा हंगना आ गए गाने दुनु कर समग गिवसुमा हंगना आ गए ඔය ගානේ කවුද ගනුදෙනු කරු? මොකක්ද ගිවිසුම? ගනුදෙනු කරු සමග ගිවිසුම හඳුනා ගැනීම පළවෙනි පියවර. කවුද ගනුදෙනු කරු? කස්ටමර් කවුද? අමරදාස සමාගම. මොකක්ද ගිවිසුම? අස්සම් කරන ගිවිසුම ලිඛිත නේද? ලෝ වලට අනුව ගිවිසුම වර්ග තුනයි නේද? ලිඛිත, වාචික, ව්‍යංග. අස්සම් කරන්න පුළුවන් වන්නේ ලිඛිත ගිවිසුමක් නේද? එන මෙන්න ගනුදෙනු කරු සමග ගිවිසුම හඳුනා ගන්න. මොකද්ද උත්තරේ ලියන්නේ? මෙලින් පාඩ පැලකින් නම් වඩා හොඳයි. මේක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවරේ ආන්සර් එක තමයි මොකද්ද? අමරදාස සමාගම සමග අමරසාර සමාගම සමග ලිඛිත ගිවිසුම. ලිඛිත ගිවිසුම අමරදාස සමාගම සමග තියෙනවා ලිඛිත ගිවිසුමක්. දෙවැනි පියවර ලියන්න. ගිවිසුමේ සඳහන් කාර්ය සාධක බැඳීම්. ගිවිසුමේ සඳහන් කාර්ය සාධක බැඳීම් හඳුනා ගැනීම. ගිවිසුමේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. ගිවිසුමේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. ගිවිසුමේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. කාර්ය සාධන බැඳීම් කියන්නේ පොරොන්දු වෙච්ච දේවල්. එක පොරොන්දුයි තියෙන්නේ. යන්ත්‍රය විකිණීම විතරයි නේද? එහෙනම් අදාළ දිනේදී යන්ත්‍රය විකුණන්න ඕන. මොකද ගිවිසුමේ සදාන් වෙන දිනයක්. මේ දිනේදී යන්ත්‍රය සපයනවා. එහෙනම් කාර්ය සාධන බැඳීම් එකයි. එහෙනම් වෙනි පෑන පෑන කි ලිව්වා. අදාළ දින යන්ත්‍රය පැවරීම. ඒක තමයි කාර්ය සාධන බැඳීම් පොරොන්දුව. අදාළ දින යන්ත්‍රය පැවරීම. තුන්වෙනි පියවර ගනුදෙනුවේ මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල තීරණය කළ ගිවිසුමේ ඇතුළත් කළාද? ගනුදෙනුවේ මිල තීරණය කිරීම කළානේ. මිලියන 35කට යන්ත්‍රය විකුණන්නේ. එහෙනම් ගනුදෙනුවේ මිල තීරණය කළා රුපියල් මිලියන 35. රුපියල් මිලියන 35. හතර මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කිරීම. මේක ලේසි අවස්ථාවක් තියෙනවා, අපහසු අවස්ථාවකුත් තියෙනවා. ඉස්සරහා යනකොට හම්බේ. මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කරන එක පහසු ගණනුත් තියෙනවා, ඉතා අපහසු ගණනුත් තියෙනවා. දැන් මේක නම් හරි ලේසියයි. කාර්ය සාධන බැඳීම් එකනේ තියෙන්නේ. එහෙනම් මේ මිල කෙලින්ම එතනට යොමු කළා නම් හරිනේ. අන්න එතකොට ලේසි දරුවෝ. කාර්ය සාධන බැඳීම් එකනම් තියෙන්නේ ඒ මිල කෙලින් මේ කාර්ය සාධන බැඳීම් වලට වෙන් කර තෑගි. හැබැයි කාර්ය සාධන බැඳීම් ගොඩාක් තියෙනවා, එක මිලයි තියෙන්නේ. ඒතර ඒ මිල කාර්ය සාධන බැඳීම් අතර සෙපරේට් කරන එක තරමක් අපහසු වෙනවා. එහෙනම් දැන් අපි මිල කාර්ය සාධන බැඳීම් අතර වෙන් කරමු. මොකක්ද? යන්ත්‍රයේ විකිණීමට රුපියල් මිලියන 35. යන්ත්‍රයේ විකුණුම් ආදායම ලෙස රුපියල් මිලියන 35.
යන්ත්‍රයේ විකුණුම ආදායම ලෙස රුපියල් මිලියන 35 සෙපරේට් කරන්න දෙයක් නැහැ. එක කාර්ය සාධන බැඳීමයි නැන් තියෙන්නේ මිල කෙලින් මෙතන. පහ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වීම. කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වීම. සැටිස්ෆයි වෙන්න ඕන. කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන්න ඕන. සැටිස්ෆයි වෙන්න ඕන. භාණ්ඩ විකුණන තැනක නම් කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන්නේ භාණ්ඩයේ පාලනායිතිය ගැනුම්කරුට පැවරී. පාලනායිතිය යන විධි ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන්න තමයි පාඩම පටන් ගත්ත විතර. පාලනායිතිය යන ක්‍රම කිහිපයක් තියෙනවා. එහෙනම් මොකද්ද කන්ඩිෂන් එක? භාණ්ඩයේ පාලනායිතිය නැත්නම් යන්ත්‍රයේ පාලනායිතිය පාඩද ගැනුම් කරු කවුද? අමරදාස සමාගමට පැවරි. අමරදාස සමාගමට පැවරි. භාණ්ඩයක් හෝ සේවාවක පාලනායිතිය යන්නෝ. භාණ්ඩයක හෝ සේවාවක පාලනායිතිය යන්නෝ නම් කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන. සේවාවක නම් පාලනායිතිය හරි ලේසි. සේවාව ඉටු කරන්න. නමුත් භාණ්ඩයක පාලනායිතිය යන ට්‍රාන්ස්ෆර් වල ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන්න තව ටිකක් ඉවසන්න. එහෙනම් කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන නම් මොකද්ද වෙන්න ඕන? පාලනායිතිය කස්ටමර්ට යන්න. තේරෙනද? පාලනායිතිය කස්ටමර්ට යන්න. ඒක තමයි කන්ඩිෂන් එක. පාලනායිතිය යන ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. තේරෙනද? අභ්‍යාසාංක කිහිපයවරයන් පාවුන ගන්න ඇති. අභ්‍යාසාංක දෙකක් කියවලා මේ වගේම පිළිතුරු ලියන්න ඕන. ලියම් බලන්න. අභ්‍යාසාංක දෙක. සීමිත දිවංක සමාගම රුපියල් මිලියන 25ක යන්ත්‍රයක් විකිණීම සහ වසර දෙකක සේවා කාලයක් සඳහා ගිවිසුමක් පරාක්‍රම සමාගම සමග අත්සන් කරන ලදී. යන්ත්‍රයේ සේවා සමග විකුණුම් මිල මිලියන 28ක් විය. මෙම යන්ත්‍රයේ විකුණුම් මත ඇතිවන අයබාරයේ පියවරයන් හඳුනා ගන්න. පියවරයන් පහ පල්ලයට පල්ලයන් ලියන්න. එතකොට මම පිළිතුරු මේ නිල් පෑන් ඉදිරි පිටික මකලා උත්තර ටික මාක් කියන්න. පියවරයන් ටික ලියා කියන්න පහ. පියවරයන් පහ ලියා කියන්න. පියවරයන් පහ ලියා කියන්න. රයිට්. ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගනිමු. කවුද ගනුදෙනුකරු? මේ ගානේ පරාක්‍රම සමාගම සමග අත්සන් කරපු ගිවිසුම අයන ලිඛිත ගිවිසුම. එන්න ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගත්තා. පරාක්‍රම සමාගම සමග ලිඛිත ගිවිසුම. ඒ ලිඛිත ගිවිසුමක් වෙන්න ඕනේ. දැන් කඩේට ගිහිල්ලා විතර පහක් කිලෝකින් හම්බෙන ලිඛිත ගිවිසුමකින් නෙමෙයි එන්නේ. වාචික කට වචනෙන් කතා කරපු කිවිසුමක් නේද තියෙන්නේ? ලිඛිත වෙන්න ඕනේ නැහැ. දෙක. කිවිසුමේ සඳහන් කාර්ය සාධන බැඳීම් මම දෙකක් දැක්කා. වැද්දක්කද? කාර්ය සාධන බැඳීම් දෙකක්. පොරොන්දු දෙකක් තියෙනවා. අදාළ දින යන්ත්‍රය පවරන්නත් ඕන. වසර දෙකක සේවා ලබා දෙන්නත් ඕන. අන්න කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා. අදාළ දින යන්ත්‍රය පැවරි සහ වසර දෙකක සේවා සැපයීම. වසර දෙකක සේවා සැපයීම. වසර දෙකක සේවා සැපයීම. තුන. ගනුදෙනුවේ මිල මිලියන 28. ඒකත් දැක්කද? මිල රුපියල් මිලියන 28යි. 28.
मिला खारे साधन मैदी मात्र विंकर मु ඔය ගානෙත් හරි ලේසි කාර්ය සාධක වැඩි මතර මිල වෙන් කරන්න. මොකද මිල වෙන් වෙලාම පේනවනේ අපිට. යන්ත්‍රයේ විකිණීමේ ආදායම මිලියන 25යි. වසර දෙකක සේවා සඳහා ඉතුරු මිලියන 3නේ. හරිද? යා ඔක්කොම යන්ත්‍රයේ මිලියන 25යිනේ. වසර දෙකක සේවාවකට නේද තව ගන්න මිලියන 3ක්. එතකොට නේද 28 හැදෙන්නේ. ඔය ගානෙත් හරි ලේසි. තායි එන ලියුම් අපේ කාර්ය සාධක මැදින් දෙකයි යන්ත්‍ර විකුණුම් ආදායම රුපියල් මිලියන 25 සහ සේවා සැපීමට රුපියල් මිලියන 3ක් යන්ත්‍ර විකුණුම් ආදායම රුපියල් මිලියන 25ක් සහ සේවා සැපීමට මිලියන 3ක්. උත්තර 28 හැදේ. අපි 28 දෙකම කාර්ය සාධන බැඳීම් කිහිපයකට තනි මිලක් තීරණය කරාම අපි ඒකට කියන්නේ සාපේක්ෂ තනි විකුණුම් මිලක්. මොකක්ද නම් ලියන්න එපා ඉස්සරහා තියෙනවා. සාපේක්ෂ තනි විකුණුම් මිල stand alone selling price කියලා කියනවා. සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන කාර්ය සාධන කිහිපය කාර්ය සාධන බැඳීම් කිහිපයක් අතර මිල වෙන් කරන්න ඕන. මොකද්ද නම සාපේක්ෂ තනි විකුණුම් මිල කාර්ය සාධන බැඳීම් කිහිපයක් වෙනුවෙන් තනි විකුණුම් මිලක් තීරණය කළොත් ඒකට කියන්නේ මොකද්ද? සාපේක්ෂ තනි විකුණුම් මිල standing කියන්නේ මොකද්ද? stand alone selling price කාර්ය සාධන බැඳීම් සියල්ලටම තනි විකුණුම් මිලක් තීරණය කරනවා. ඒ විකුණුම් මිලක් තීරණය කරනකොට discount තියෙන මිලක් වෙන්නත් පුළුවන් discount නැති මිලක් වෙන්නත් පුළුවන්. discount නැති මිලක් නම් කාර්ය සාධන බැඳීම් අතර වෙන් කරන්න ටිකක් පහසුයි. discount තියෙන මිලක් වුණොත්ින් කාර්ය සාධන බැඳීම් අතර වෙන් කරන්න තරමක් අපහසුයි. හරිද? සාපේක්ෂ තනි විකුණුම් මිලකට කාර්ය සාධන බැඳීම් කිහිපයක් තියෙනකොට discount තියෙන මිලක් තියෙන්නත් පුළුවන් discount නැති මිලක් තියෙන්නත් පුළුවන්. හරිද? තව ටිකක් ඉස්සරහට යමු අපි. ඊළඟට කාර්ය සාධන බැඳීම් තෘප්තමත් වීම. හරිද? කාර්ය සාධන බැඳීම් තෘප්තමත් වීම. හරි. කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවානේ. යන්ත්‍රය පවරන්න ඕන, සේවා සපයන්න ඕනේ. එහෙනම් යන්ත්‍රයේ පවරන්න නම් යන්ත්‍රයේ පාලන අයිතිය ගැනුම් කරුට යන්න ඕන. සේවාවක කාර්ය සාධන වලින් තුත්වන්දේ සේවාව ඉටු කරන්න. හරිද? අන්න ලියමු. යන්ත්‍රයේ පාලන අයිතිය ගැනුම් කරුට පැවරීම සහ යන්ත්‍රයේ පාලන අයිතිය යනුම් කරුට පැවරීම සහ මම ලියනවා නෑ ආගෙන ඉඳලා යන්නේ යන්ත්‍රයේ පාලන අයිතිය යනුම් කරුට පැවරීම සහ සේවා ඉටු කිරීම සේවා ඉටු කරන්න නැතුව බෑ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන්නේ නෑ කාර්ය සාධන බැඳීම ඉටු වෙන්න නම් සේවා ඉටු කරන්න ඕන මම ওই අභ්‍යාස දෙකෙන් බලාපොරොත්තු වෙන තමන්ට මේ පියවරයන් පහ තේරෙනවද කියන එක විතරයි මේ පියවරයන් පහ තේරෙනවද හරි දැන් එක එක පියවර වෙන වෙනම කතා කරගෙන යන්න එක එක පියවර වෙන වෙනම කතා කරගෙන යන්න දෙක දෙක මේකද දියුසමේ සඳහන් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීමද right මෙහා කාර්ය සාධන බැඳීම් දෙකකට පොරොන්දු වෙලා පොරොන්දු දෙකයි යන්ත්‍රයේ මේ දිනයේදී දෙන්න දින දින නෑ අපිට දුන්න නම් දිනයත් එක්කයි ලියන්නේ යන්ත්‍රයේ මේ අවල් දිනයේදී ඔයාට දෙන්නම් වසර දෙකක සේවා සපයන්න යන්ත්‍රය ගිනිච්චාම සාමාන්‍යයෙන් අපි මේන්ටේන් කරන්න එපා එක මේකද පරාක්‍රම සමාගම සමග ලිඛිත යොෂම කට්ටර කට්ටිය තමයි ප්‍රශ්නේ
පරාක්‍රම සමාගම සමගද ලිඛිත ගිවිසුම. පරාක්‍රම සමාගම සමග ලිඛිත ගිවිසුමක් ඇති කරගත්තා. right. පහක් කියන්නකෝ. කාර්ය සාධන වැඩිම තුතුමත් වෙන්නේ කොහොමද? යන්ත්‍රයේ පාලන අයිතිය ගැනුකරුට පැවරීම සහ යන්ත්‍රයේ පාලන අයිතිය ගැනුකරුට පැවරීම සහ සේවා ඉටු කිරීම. සේවා ඉටු කිරීම. සේවාව සපයන්නේ නැත්තම් වැඩක් නැහැ. ආදායමක් නැහැ. අයිබාරයක් හඳුනගන්න බෑ. सेवा भी टुकरा में ट्राई दें पाले भी नहीं पीवरे निकाम विस्तरात मो कथा कर लेती हूँ कोकड़ा कोकड़ा गाने देनु करु समक का गिरुसुमा हंदुना क्या नहीं गिरुसुमा क्या नो बलात्मक गल है कि आई तीन ना बैदीम निर्माणे वन आकारे पार्श्व देखा को इत वड़ा वैरी प्रमाणे कत्र लिखित वा वाचिको व्यांगे गतावी लोल्ट हंदुना कथा करना अन्य गिरुसुमा लिखित वाचिक व्यांग अनिवार्यमे හරිද මේ අහවල් දිනේදී මම ඔයාගේ ගොඩ නැගිල්ල හදලා දෙන්නම් බිස්නස් පර්පස් මේ අහවල් දිනේදී මේ පාලම ඉදි කරලා දෙන්නම් බිස්නස් පර්පස් මේ අහවල් දිනේදී මේ ගොඩ නැගිල්ල ලිෆ්ට් එක හයි කරලා දෙන්නම් බිස්නස් පර්පස් හරිද මේ අහවල් දිනේදී යන්ත්‍රේ විකුණලා මේ අහවල් දිනේදී සවි කරලා දෙන්නම් බිස්නස් පර්පස් තේරුණාද කඩේට ගිහිල්ලා පිටර පහක් ඉල්ලුවා කඩේ මුදලාලියක බිස්නස් පර්පස් තමයි ආඩ දෙන්නේ समाज शुभ साधन अनिवार्यो एक्सेप्ट कर එද මිත්‍ර භාවයට ලැබෙන. හරිද? එහෙනම් ඔයා ගිවිසුම අනුමත කරනවා. පැවරීමට නියමිත භාණ්ඩ හා සේවා හෝ සම්බන්ධයෙන් එකිනෙක පාර්ශ්වයන් අයිතිින් ව්‍යාපාරයකට හඳුනා ගන්න පුළුවන්. ඒතර භාණ්ඩයක් පවරනවා නම් සේවාවක් සපයනවා නම් අපි දෙපාර්ශ්වයම එකඟතාවයක් දෙනනේ. ඒ එකඟතාවයෙන් ව්‍යාපාරයට හඳුනා ගන්න පුළුවන්. මේ අහවල් දිනේදී මම භාණ්ඩය දෙනවා. මේ අහවල් දිනේදී මම සේවාව සපයනවා. අරයට අහවල් දිනේදී භාණ්ඩය ලැබෙනවා අහවල් දිනේදී සේවාව ලැබෙනවා දෙපැත්තටම දිනවනේ ඒව හඳුනා ගන්න පුළුවන් වෙනුනේ ව්‍යාපාරයකට ව්‍යාපාරය කියන්නේ බිස්නස් එක කරන්න දැන පැවරීමට නියමිත භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ගෙවීම් කොන්දේස් ව්‍යාපාරයකට හඳුනා ගන්න පුළුවන් කොහොමද ගෙවන්නේ කස්ටමර් මට ගෙවන්නේ කොහොමද චෙක් පතකින් හරිද නැත්නම් මුද්‍රණයකින් හරිද නැත්නම් ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක්ද හරිද අනේ ගෙවීම ඒකකේ කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරිද මුදලින්ද නැත්නම් සමාලාට ටයිප් මුදල් නොවන වෙනත් මාධ්‍යකින් ගෙවන්න පුළුවන්. හරිද වෙනත් මාධ්‍යකින් සමාගමක් කොටස් මිලදී කොටස් නිකුත් කරලා සමාලාට මේ පියවීම කරන්න පුළුවන්. අන්න ඒ වගේ මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පහ. ව්‍යාපාර ඒකකයට එම ඒකකයේ සුසුකම් ලබන ප්‍රතිෂ්ඨාව එකතු කර ගැනීමේ භෞමිකතාවයක් පැවතී. එහෙනම් ඒ ඉහත කියපු ගෙවීම එකතු කර ගන්න පුළුවන් වෙනවා හරිද එකතු කර ගන්න පුළුවන් වෙනවා right ඒ මිල එකතු කර ගන්න බැරි නොත් ඒ ගිවිසුම බලාත්කාර වෙන එක නෙමෙයි හරිද උදාහරණයක් වශයෙන් අපි දුමු right කඩේකින් බඩුවක් අරගෙන හෙට සල්ලි දෙන්නම් කියලා පොරොන්දු වෙලා පාර පලිනකොට මිනිස්සෙක් ඇක්සිඩන්ට් වෙලා මිය ගියොතින් පස්සේ කොන්දේසි කියන ඇති වෙනවා ඒතොට විතර ओणम गणुसम कवर वेण
ව්‍යාපාර ඒකකය ගනුදුරු කරගෙන ප්‍රතිෂ්ඨාවක් ලැබීමට අයිතියක් තියෙනවා. කඩේට ගිහිල්ලා බිත්තර පහක් ඉල්ලපු ගමන්ම ඒක ඇක්සෙප්ට් කළා නම් ඔයාට ප්‍රතිෂ්ඨාවක් මුදලක් ගන්න අයිතියක් එනවා කඩේට. ගනුදුරු කරුට භාණ්ඩ හෝ සේවා පැවරීමට බැඳීමක් කාර්ය සාධන බැඳීමක් හටගන්න ව්‍යාපාරය. විත්‍ර පහ දෙන්න. හරිද? අන්න කාර්ය සාධන බැඳීමක් බාර ගන්න. ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්න අයිතියක් තියෙනවා. කාර්ය සාධන බැඳීමක් ඉටු කරන්න අයිතියක් තියෙනවා. හරිද? පළවෙනි දෙක. කිසුමේ ඇතුළත් කාර්ය සාධන බැඳීම් හඳුනගන්න. කිසුමක් තුළ ගනුදෙනුකරුට භාණ්ඩ හෝ සේවා පැවරීමේ පොරොන්දු ඇතුළත් වේ. මෙම පොරොන්දු කාර්යසාධන බැඳීම් ලෙස හඳුන්වා හයිලයිට් කරන්න. පොරොන්දු තමයි කාර්යසාධන බැඳීම් කියන්නේ, අලුත් වචනයක් නෙමෙයි. පොරොන්දු වෙච්චම තමයි කාර්යසාධන බැඳීම් කියන්නේ. කාර්යසාධන බැඳීම් ප්‍රකාශිතෝ ව්‍යංගයෙන් හෝ ව්‍යාපාරී පරිචය භාවිතාවන සිරිතක් වශයෙන් කාර්යසාධන බැඳීම මේ ප්‍රකාශිතව කියන්න පුළුවන්. අපි මෙහෙම කරන්න ව්‍යංගයෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පරිචයේ පුරුද්දක් වශයෙන් එන දෙයක් වශයෙන් කරන්නත් පුළුවන්. හරිද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දඹරෝවකින් අපි ලී බඩු වගේක් ගත්තොත් ඒගොල්ලෝ ව්‍යාපාරයේ පරිචයේ තියෙන දෙයක් අනුව හැමෝ ගෙදරටම මේක ඩිලිවරි කරලා දෙනවා. හරිද? ඩිලිවරි කරලා දෙනවා. අපි වාහනයක් ගිනිච්චොත් ඒ බඩු ටික පටවලා දෙනවා. අන්න ඒ වගේ කාර්ය සාධන බැඳීම් ඒගොල්ලෝ දඹරුවකින් ඇදක් ගත්තොත් ඇඳේ කෑලි ගෙනලා අනිවාර්යයෙන්ම ගෙදරට ගෙනාවට පස්සේ හයි කරලා දෙනවා. හයි. එතකොට ඒක කාර්ය සාධන බැඳීම් ව්‍යාපාරයේ පරිචය අතීතයේ ඉඳලා ආපු දෙයක් පුරුද්දක් වශයෙන් ආපු දෙයක් වෙන්න පුළුවන්. හරි. නැත්නම් ප්‍රකාශක කියන්න පුළුවන්. ඔයා ඇඳ ගිනියන්න අපි එන්නම් දවසකට පස්සේ හයි කරලා දෙන්න. හරිද? කාර්ය සාධන බැඳීම් මෙකිනෙකට යැපෙන සම්බන්ධිත ඒවා නම් ඒවා සියල්ලම බැඳීම් එක් කර තනි බැඳීමක් ලෙස ගිනුම් තියන. ඔන්නක තමයි ළමයිට අමාරු. හරිද? සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා සෙපරේට් කරන්න බෑ. එතකොට ඒක තනි බැඳීමක්. මේ බලන්න. මේ බලන්න උදාහරණයක් දෙයක් තුනක් තේරෙයි. රයිට්. අපි යන්ත්‍රයක් විකුණනවා. සවි කරලා දෙන්නේ අපි මායි. ඊටර දින සවි කරලා අපි වගකීම් බාර ගන්න නැහැ. එහෙමනේ. මේ දෙකටම මිලියන 25ක් ගන්න. ඔයාට බෑ මිලියන 25 යන්ත්‍රයේ විකිනීමට කෑල්ලකුයි යන්ත්‍රයේ සවි කිරීමට කෑල්ලකුයි කියලා දෙකකට වඩන්න. මේ මිලියන 25ට යන්ත්‍රය විකිණීමේ ආදායම කියලා වෙනම ආදායමකුත් අය බාරයකුත් යන්ත්‍රය සවි කිරීම කියලා වෙනම අය බාරයකුත් කඩන්න බෑ. ඇයි බැරි? මෙයා නැත්නම් මෙයා එන්නේ දියන්නේ නේද? යන්ත්‍රය විකුණුවේ නැත්නම් සවි කරන්න දියන්නේ නැහැ. මේ දෙක කවදාකවත් සෙපරේට් කරන්න බෑ. මේක තනි බැඳීම. යන්ත්‍රයේ විකිණීම හා සවි කිරීම කියන්නේ තනි බැඳීම. එතකොට මේ තනි බැඳීමක් ලෙස තමයි මේක accounting කරන්න ඕන. ternary තනි බැඳීමක් ලෙස accounting කරන්න. කම්පියුටර් විකුණන තැනක කම්පියුටරේට software දාලා දෙන්න. තනි බැඳීම. සෙපරේට් කරන්න බෑ. මොකද කම්පියුටරේ දුන්නේ නැත්නම් software දෙන්නේ දෙන්නේ නැහැ. කම්පියුටරේ දීපු නිසා තමයි software ගන්න ඕනේ. ternary අන්නේ වා සෙපරේට්. හැබැයි සෙපරේට් කරන්න පුළුවන් දේවල් දුන්නොත් සෙපරේට් කරන්න ඕනේ. මේ යන්ත්‍රය ගිනිච්චා සවි කළා. ඊට පස්සේ වසරකට පාස සර්විස් කරනවා සේවා සපයන. සර්විස් කරලා දෙනවා. ඒක වෙනම බැඳීමක්. සොෆ්ට්වෙයාර් එක ගහලා දුන්න කම්පෝනන්ට් අවුරුද්දකට වතාවක් සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරලා දෙනවා. ඒක වෙනම බැඳීමක්. තේරෙනවද? එතනින් සිදු වෙන්නේ වෙනම බැඳීමක්. තේරෙනවද? සොෆ්ට්වෙයාර් යාවත් කාලෙකට කරලා දෙන එක වෙනම බැඳීමක්. අන්න තේරෙනවද?
එනං සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා සෙපරේට් කරන්න බැරිව තියෙනවා සෙපරේට් කරන්න පුළුවන්ව තියෙනවා කාර්ය සාධන බැඳීම් මෙකිනෙකට යැපෙන සම්බන්ධිත ඒවා නම් බැඳීම් සියල්ල එක කර තනි බැඳීමක් ලෙස ගිණුම්ගත කරා උදාහරණ යන්ත්‍රයක් විකිණීම සමග ස්ථාපනය කිරීම විදුලි සෝපානයක් විකිණීම සමග සවි කර දීම අර ලිෆ්ට් ලිෆ්ට් එකක් විකිණීම සමග සවි කරලා දෙන්න හරිද කාර්ය සාධන බැඳීම් මෙකිනෙකට යැපෙන සම්බන්ධිත ඒවා නොවේ නම් එකිනෙකට ස්වාධීන නම් එම බැඳීම් වෙන වෙනම හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුයි උදාහරණ යන්ත්‍රයේ විකිණීම විකුණුම් ආදායම වෙනම යන්ත්‍රය සඳහා සේවා සැපීම සේවා ආදායම වෙනම හඳුනා ගන්න ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනම ආයතනයකින්ද ඒ වායු සමීකරණය කිරීම වෙනම ආයතනයකින් සිදු කළොත් කාර්යයන් දෙකක් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙන්නේ වෙනම ආයතනයකින් ගොඩනැගිල්ල වායු සමීකරණය කරන වෙනම ආයතනයකින් දෙන කාර්ය සාධන බැඳීම් දෙකක් ඒතර ආදායම් දෙකක් තැන් දෙකකින් හඳුනා ගන්න තනි බැඳීමක් ලෙස නෙමෙයි හැබැයි ගොඩනැගිල්ලට AC දුන්නේ තනි බැඳීමක් නෙමෙයි තැන් දෙකකින් කරන්නේ පැහැදිලිද අභ්‍යාස තුන අභ්‍යාස තුන මේ මේ ගිනුම් ප්‍රවිතිය මහ ලොකු අමාරු එකක් නෙමෙයි මේ ප්‍රායෝගික භාවිතාවන දේවල් නෙමෙයි කතා කරන්නේ අභ්‍යාස තුන නමුත් ඔය කවුන්ටින් කරන්න ගියාම හරි ගැටලු වෙනවා ප්‍රායෝගිකව කවුන්ටර් කරනකොට හරි ගැටලු වෙනවා මේ වෙලාවේ මේ හඳුනාගන්නේ මොකක්ද දැන් අපි හිතමු ලබන අවුරුද්දේ වෙඩින් එකට දැම්මම සල්ලි දෙන්න ලබන අවුරුදු තමයි වෙඩින් එක දැම්මම හෝටලෙට සල්ලි දෙනවා ෆුල් පේමන්ට් එතකොට හෝටලෙට ප්‍රශ්නයක් එනවා මොකක්ද දැම්මම අපි මේ හම්බෙච්ච ලක්ෂ 8මාරේ මුදල ගිණුම් තියන්නේ කොහොමද හරිද මේ ගිණුම් ප්‍රමිතින් ඒ ගැටලු නිරාකරණය කළා සේවාව ඉටු කරනකම් ඔයාට ලක්ෂ 8මාර අය භාරයක් ලෙස හඳුනා ගන්න බෑ ඔයා සේවාව ඉටු කරන්නේ වෙඩින් ෆන්ක්ෂන් එක තිබ්බම තමයි සේවාව ඉටු කරන්නේ එදාට අය භාරය හඳුනා ගන්න එතකොට මේ ලක්ෂ 8මාරට මොකද කරන්නේ හරිද ඔන්න ගැටලු මේ ලක්ෂ 8මාර හම්බුනේ තව අවුරුදු දෙකකට පස්සේ අවුරුද්දකට පස්සේ හම්බ වෙන වෙඩින් එකකට නේද එහෙනම් මේ ලක්ෂ 8මාර කියන්නේ ෆියුචර් වැලියු එකක් ඔන්න ෆියුචර් වැලියු එකක් අද කවුන්ටින් කරන්න බෑ අද කවුන්ටින් කරන්න පර්සන් වැලියු එකට එන්න ඕන ඔන්න ඔය ගැටලු තමයි ආවේ ලක්ෂ 8මාර දෙන්නේ අවුරුදු දෙකකට පස්සේ වෙඩින් එක තියන එකද කියන්නේ අවුරුදු දෙකකට පස්සේ තමයි වෙඩින් එක තියෙන්නේ එහෙනම් මේ ලක්ෂ 8මාර දුන්නේ ෆියුචර් වැලියු එකක් නේ ෆියුචර් වැලියු එක කවුන්ට් කරන්න බෑ ෆියුචර් වැලියු එක පර්සන්ට් වැලියු බවට පත් කරලා කවුන්ට් කරන්න ඉඩ දෙනවා හරිද ඔන්න ගැටලු රයිට් ලක්ෂ 8මාර ගත්තාම අපිට කවුන්ට් කරන්න බෑ තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති වෙන්න බෑ මොකද මේ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරලා පස්සේ පුළුවන් කියෝ විශ්වරට යන නිමල් සමාගම රුපියල් මිලියන 3කට පිරිවැයට ලබා ගන්නා ලද යන්ත්‍රයක් රුපියල් මිලියන 5කට සිරි නිමල් සමාගමට විකිණීම සඳහා 2019 10/5 දින යෝජනාවක් ඉදිරිපත් කරන ලද සිරි නිමල් සමාගම 2019 12/10 දින එකී යෝජනාව බාර ගන්නා ලද එදිනම දෙපාර්ශවයේ ගිවිසුමකට එළඹී අතර 2019 12/25 දින යන්ත්‍රයේ සැපීමටද එකී මුදල 2023/1 දින ගෙවීමටද එකඟ විය ඔබ විසින් ගිවිසුම බලාත්මක වන දිනය ලියන්න ගිවිසුම ගිවිසුමට එළඹීම මත ව්‍යාපාරට ලැබෙන අයභාරයේ ප්‍රතිෂ්ඨාව කොහොමද ගිවිසුමට එළඹීම මත ව්‍යාපාරට ඇතින කාර්ය සාධන බැඳීම කුමක් කේස් එක අයි කියවන්න විදි නෑනේ වැඩනේ නිදා ගන්න බෑ මේ දවස්වල නේද භාගෙලම් වෙලා දන්නේම නෑ මාස 4ක් ඉවරයි මේ පහ යන්නේ ලබන මාසේ ආය යනවා විභාගයට වාඩින්න. කොළඹ පන්තියට නම් මේ පාඩම ඉවරුණාට පස්සේ සර් පවක වැඩවලින් තව ඇත්තේ ආදායම් බදු කියන එක එල්කේස් 16 ම සර් කරනවා සර් කරන්න ඇති උනොත් තමයි මම කරන්නේ
වැසය කරන්න සෝකි වෙනම ටියුට් එකකින් එල්කේස් 16 දැන් ওই ටියුට් එකේ ගිණුම් ප්‍රමිතිරික සිලබස් එකේ තියෙන ගිණුම් ප්‍රමිතිරික ඔක්කොම තියෙනවා. ඔය වරින් වර දෙන්න ගියාම ගැටලු නිසා තමයි මම මගේ පන්තිර දෙන්න ළමයින්ටම ටියුට් එක දෙන්න කියලා කිව්වේ. හරිද? ඔකින් සමහර ගිණුම් ප්‍රමිත සර් වෙනම ආපහු වෙනම ටියුට් එකකින් දෙනවා. එල්කේස් 37 සර් කරනවා, එල්කේස් 10 කරනවා, එල්කේස් 16 16 කරේ නැතුනම් මම කරනවා. එල්කේස් 16 කරනවා. අනිත් එල්කේස් ඔ ඒ අනිත් ටික තමයි මම කරන්නේ. එල්කේස් එකක් කරනවා සර් සමාගම් පාඩමේදී. සර් පාඩම කරාම ওই ටියුට් එක ගන්න ටිකක් හදන්නේ. එතකොට තමයි Tamanට දැනීම වැඩි වෙන්නේ. කොළඹ පන්ති ළමයි, ඔන්ලයින් පන්ති ළමයි. ගිවිසුමක් ඇක්සෙප්ට් කරපු දවසේ නේද බලාත්මක වන්නේ? කවදද ගිවිසුම ඇක්සෙප්ට් කරන්නේ? එදිනම දෙපාර්ශ්වයේ ගිවිසුමට එළඹුණා. කවදද? 12යි 10යි. ලියන්න. තුන්වෙනි ගානේ පළවෙනි එක. 2019 12යි 10 එකී යෝජනාව බාරගත්තා. එදිනම දෙපාර්ශ්වයේ ගිවිසුමට එළඹුණා. ගිවිසුම බලාත්මක වන දිනේ කවද්ද? 2019 12යි 10යි. දෙක. ගිවිසුමට එළඹීම මත ව්‍යාපාරට ලැබෙන ප්‍රතිෂ්ඨා වටිනාකම මිලියන 3ක යන්ත්‍රයක් මිලියන 5කට තමයි දෙන්නේ සිරිනිමාට. ඩිස්කවුන්ට් අඩු කළාද නෑ? එහෙනම් මිලියන 5යි. හොඳට බලන්න ඕන ඩිස්කවුන්ට් අඩු වෙලාද කියලා. මිලියන 5යි. දෙවෙනි කොටසේ උත්තරේ මිලියන 5යි. මිලියන 3ක් දකින්න බෑ. 3 කියන්නේ කොස්ට් එක. එයා විකුණන්නේ ලාභ සහිතව මිලියන 5යි. හැබැයි මිලියන 5න් 10000ක ඩිස්කවුන්ට් එකක් දුන්නොත් ඉතුරු ගාණ තමයි ඔයා ගන්න ප්‍රතිෂ්ඨාවට. ගිවිසුමට එළඹීම මත ව්‍යාපාරට ඇතිවන කාර්ය සාධන බැඳීම මොකක්ද? ව්‍යාපාරයට කාර්ය සාධන බැඳීමක් තියෙන මොකක්ද? එක බැඳීමක්. 19 12 25 දින යන්ත්‍රයේ සැපීම. මේ දින කාර්ය සාධන බැඳීම. එදිනම දෙපාර්ශ්වයේ ගිවිසුම එළඹී අතර 19 12 25 දින යන්ත්‍රයේ සැපීම. වයන කාර්ය සාධන බැඳීම මොකද්ද? 19 12 25 යන්ත්‍රයේ සැපීම. 19 12 25 යන්ත්‍රය සැපීම. තේරුණාද? තුන්වෙනි ගානේ උත්තර ගැටලු දෙන්නම් අහන්න. තුන්වෙනි ගානේ 4. අමල් සමාගම විසින් මේක MCQ එකට අපි මහන්සියෙන් තරම් බලන්න. අමල් සමාගම විසින් විකිණීම සඳහා තිබුණු යන්ත්‍රයක් නිවල් නැමැති ගනුදුරු කරුණු 2019 1/15 දින පරීක්ෂා කරන ලද එදින සේවා සැපීමකින් තොරව යන්ත්‍රයේ මිලියන 25ක් බවට වසරක සේවා කාලය සඳහා තවත් මිලියන 1ක් අවශ්‍ය වන බවත් අමල් සමාගම දන්වා ලද නිමල් විසින් මේ සඳහා මිලදී ගැනීමේ ගිවිසුමකට 2019 1/25 දින එළඹී අතර යන්ත්‍රය එදිනම ලබා දීමට රුපියල් මිලියන 10ක් එදිනම ලබා දීමට ඉතිරි මුදල වන රුපියල් මිලියන 16 තවත් මාස 3ක් ඇතුළතුළු ලබා දෙන බවටත් එකඟ විය. ඒක තමයි කේස් එක. කේස් එකයි කියවන්නේ එකපාරක් බැරිනම් දෙපාරක්. ඊට පස්සේ ප්‍රශ්න බලමු. ඉස්සලගාන එකද? ඉස්සලගාන එක ගිවිසුම බලාත්මක වන දිනේ නේද? ගිවිසුමක බලාත්මක වෙන්න පුතේ ගිවිසුමට එළඹ දිනේ. මෙතින් සිරිනිමල් සමාගම 2019 12යි 10යි දින එකී යෝජනාව බාර ගන්නා ලදී. එදිනම දෙපාර්ශ්වයේ ගිවිසුමට එළඹ යතර. එනම් ගිවිසුමට එළඹෙන්නේ කවදද? 2019 12යි 10යි. ගිවිසුමක් බලාත්මක වන්නේ ලෝ 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 සබ්ජෙක්ට් එක මතක් කරලා බලන්න. මේ කේස් එක කිවන් අමල් සමාගම් විසින් විකිණීම සඳහා තිබුණු යන්ත්‍රයක් නිමල් නැමැති ගනුදුරු කරුණු 2019 1/15 දින පරීක්ෂා කරලා සාමාන්‍ය යන්ත්‍රයක පාට ගන්නෑනේ අපි පරීක්ෂා කරන වාහනයක් උනත් එහෙම නේද පරීක්ෂා කරනවා ගෙදර ගෙනියනවා සතියක් පැදලා දෙන්න බලන්නම් කියනවා නේද එහෙනම් පරීක්ෂාවක් කරනවා එදින සේවා සැපීමකින් තොරව යන්ත්‍රය මිලියන 25ක් බවට වසරක සේවා සඳහා කාලයක් සඳහා තවත් මිලියන 1ක් අවශ්‍ය වෙන බව අමල් දැන්නුවා. සර් සේවා නැතුව සේවා සපයන් නැතුව මිලියන 25යි. සේවා සපයනවා නම් තව මිලියන ඒ කියන්නේ 26යි.
නිමන් විසින් මේ මෙලෙදී ගැනීම සඳහා ගිවිසුමකට 19:25 දින ලැබුණා. එහෙනම් ගිවිසුම් බලාත්ම ගොනු දින 1:25. මේ ගානේ ගිල්ලන්නේ නැහැ නේ. ඒ දිනම යන්ත්‍රය ලබා දෙනවා. ගිවිසුම ලැබිච්ච දවසම යන්ත්‍රය ලබා දෙනවා. සහ රුපියල් මිලියන 10ක් එදාම දෙනවා. මිලියන 10ක් එදාම දෙනවා. ඉතිරිය මිලියන 16 තවත් මාස 3කින් දෙනවා. එහෙනම් තව මිලියන 16ක් තියෙනවා. එහෙනම් එයා ගත්තේ සේවා සහිත මිලට නේ. 10ක් එදාම දෙනවා 16ක් පස්සේ දෙනවා කියන්නේ 26 නේ. නේද? ඒ කියන්නේ සේවා සහිත මිලට අරගෙන තියෙන්නේ. දෙනම වඩත් එකක වී. ඔබ විසින් ගිවිසුමට එළඹීම මත ව්‍යාපාර ලැබෙන අය භාරය කීයද? මිලියන 26යි. සේවා සහිත මිලට අරන් තියෙන්නේ මිලියන 26යි. ලියන්න එනවා. එකට පිළිතුර මිලියන 26යි. मिलियन इसी हाय देखा गिरुसुमट एलमी मा मात व्यापार टेन कार्य साधन बैंडिंग देखा मिलियन इसी हाय कार्य साधन बैंडिंग देखा तीनों ने इधर यंत्रीय सफेद नोड का उधर दाहना में एक का इसी पहाड़ी ना यंत्रीय सफेद मट ठीक है ना पालनी कार्य साधन बैंडिंग देखा तीनों इसी पहाड़ एक का इसी पहाड़ी ना यंत्रीय सफेद එක කාර්ය සාධන බැඳීම දෙක තමයි අදාළ දින වසරක සේවා කාලයක් නෙදෙන්නේ නේද අදාළ දින සේවා ඉටු කිරීම දිනේ අපිට දීලා නැහැ කවදද සේවා සපයන්නේ වසරක සේවාවක් දෙනවා වසරකට එක පාරද වසරකට දෙපාරද වසරකට තුන් පාරද අපිට දීලා නැහැ එහෙනම් අදාළ දින सेवा सफी उसमें दिए ना मैंने मेरी दिन हमारे सेवा सफे आने के अदाल दिन सेवा ही तो करी कार्य साधन में नहीं देखा दहाना में क्या विषय पाया यात्रे पावरान ना अदाल दिन ये दी सेवा सफे है तू ना कानून दिन में मिला तीरने के लिए कानून मिला क्या है ගනුදෙනුවේ මිල යනු පොරොන්දු වූ භාණ්ඩ හෝ සේවා පැවරීම වෙනුවෙන් ගනුදෙනු කරුගෙන් ව්‍යාපාරයක ලබා ගැනීමට අපේක්ෂිත දියුසුමක ඇතුළත් වූ ප්‍රතිෂ්ඨා වටිනාකමයි. ගිය සැරේට කලින් සැරේ ඊලෙවල් පේපරේ අහලා දුන්නේ SLFRS 15ට අනුව ගනුදෙනුවේ මිල යනු කුමක්ද? කවුරුත් නිර්වචනය හරියට ලියලා නැහැ. බලන්න මොකද්ද මිල කියන්නේ? පොරොන්දු වෙච්ච භාණ්ඩ හෝ සේවා පැවරීම වෙනුවෙන් ගනුදෙනු කරුගෙන් ව්‍යාපාර ඒකකය ලබා ගැනීමට අපේක්ෂිත කොහේ මිලද? ගිවිසුමේ ඇතුළත් වූ ප්‍රතිෂ්ඨා. ගිවිසුමේ ඇතුළත් කරු ප්‍රතිෂ්ඨා. මේ වචනේ නැත්තම් ලකුණු දෙන්න එපා කිව්වා. ඒලවල් පේපරේ. මිල කියන්නේ භාණ්ඩයේ ලකුණු කොළ මිල වෙන්න පුළුවන්. මට දීපු මිල වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමේ මිල කියන්නේ මොකද්ද? ගිවිසුමක ඇතුළත් කරු ප්‍රතිෂ්ඨාවට කියන්නේ මිල. අපිට කරන්න පොරොන්දු වෙච්ච පොරොන්දු වලට අපිට ලබා ගන්න පුළුවන් ගිවිසුමේ සඳහන් වෙච්ච ප්‍රතිෂ්ඨාවට කියන මොකද්ද මිල කියන සාමාන්‍යයෙන් ගනුදෙනු මිල ස්ථාවර වේ. මොකද ගිවිසුමක ඇතුළත් කරන මිල විතර වෙනස් කරන්න බැහැ නේද? ස්ථිර ප්‍රතිෂ්ඨාව. හරිද? අපි කොන්ට්‍රැක්ට් කරන තැනකට ගොඩනැගිල්ලක් හදන්න දුන්නා. කොන්ට්‍රැක්ට් එකේ දාන ගොඩනැගිල්ල ඉතිකල් ඉවරන ප්‍රතියක් වොන්ද මිලියන 125ක් ඕ. හරිද? බඩුවල මිල කොච්චර වැඩි වුණා කොන්ට්‍රැක්ට් කරන තැනක මිලියන 125ක් විතරයි යාට අය කරන්න පුළුවන් වන්නේ කොන්ට්‍රැක්ට් වෙච්ච මිලනේ 125. කොන්දේසි දාලා දෙන්න පුළුවන්. හදිසිවත් බඩුවල මිල වැඩි වුණොත් කොන්ට්‍රැක්ට් මිල 10000කින් වැඩි වෙයි. හරිද? මේ දිනයට මට ගොඩනැගිල්ල දී ගන්න බැරිනොත් කොන්ට්‍රැක්ට් මිලෙන් 15%ක් අඩු වෙයි. ඒ ගිවිසුම් වෙන්න පුළුවන් ඒ විදිය. මේ දිනේදී කොන්ට්‍රැක්ට් වල සාමාන්‍යයෙන් බය ඔය ගොඩනැගිලි මහද දැකල කොන්ට්‍රැක්ට් වල ගොඩාක් කන්ඩිෂන් තියෙනවා. හරිද? අන්න ඒ වගේ ගිවිසුමේ සදාහන් වල ප්‍රතිෂ්ඨාවට ගෙනෝ මිල කියන. හතර
මිල ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට බෙදා ගන්න. කිවිසුමක කාර්ය සාධන බැඳීම් එකක් පමණක් පවතින විට ගනුදෙනුවේ මිල ඉටු කිරීම කාර්ය සාධන ඉටු කිරීම් වලට බෙදීම අවශ්‍ය බෙදීමක් අවශ්‍ය නොවන බැවින් ඒ ඉතා සරල වේ. යන්ත්‍රයක් විකුණන්න මිලියන 15ක් නම් සේවාවන් සපයන්නේ නැත්නම් මිලියන 15ම විකුණුම් අයභාරය ලෙස හඳුනා ගන්න. ගිවිසුමක ඉටු කිරීමේ බැඳීම් එකකට වඩා පවතින විට එම එක් එක් බැඳීම් වලට සාපේක්ෂ තනි විකුණුම් මිල කර මග ඉස්සලා කියුවේ. එම එක් එක් බැඳීම් වලට සාපේක්ෂ තනි විකුණුම් මිල ස්ටෑන්ඩ් ඇලෝන් සෙලින් ප්‍රයිස් පදනම් කරගෙන ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට වෙන් කර ගන්න. යන්ත්‍රයේ මිලියන 15කට විකිණීම වසරක සඳහා තවත් මිලියන 1ක් ලබා ගැනීම. අභ්‍යාස 5. මෙන්න දින ස්ටෑන්ඩ් ඇලෝන් ප්‍රයිස් එක. ස්ටෑන්ඩ් ඇලෝන් ප්‍රයිස් එකක් තියෙනවා. එක් සමාගම රුපියල් මිලියන 5ක ප්‍රතිෂ්ඨාවක් සඳහා පහත සේවයක් සැපීම Y සමාගම සමග ගිවිසුමකට එළඹුණා. Y සමාගමයි ගනුදෙනුකරු. ප්‍රතිෂ්ඨාව මිලියන 5යි. ගිවිසුම්ගත වෙච්ච එකගතාවයනේ. මේ මිලියන 5 බෙදලා යන්නේ කොහොමද? මෘදුකාංග භාවිත අවසරයට මිලියන 2යි. සොෆ්ට්වෙයාර් භාවිත කරනකොට මිලියන 2යි. මොකක් කර කම්පියුටර් පැකේජ් යන්නේ. මෘදුකාංග ස්ථාපනය කිරීමේ සේවයට මිලියන 2යි. මෘදුකාංග යාවත්කාලීන කිරීමට මිලියනයක්. වාර්ෂික තාක්ෂණික 10ට මිලියනයක්. එකතුව මිලියන 5යි. හොඳට බලන්න ඕන මේ වගේ ගාණක් හදනකොට මෙන්න මේ කාර්ය සාධන බැඳීම් මේවට කියන්නේ කාර්ය සාධන බැඳීම්නේ. මේවායේ ටෝටල් එක මද ගිවිසුම් මිලට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. හරිද? කාර්ය සාධන බැඳීම් හතරක් තියෙනවානේ. ඒ හතරේ ටෝටල් එක මිලියන 5යිනේ. ගිවිසුම් ගත වෙලා තියෙන්නේ මිලියන 5කටනේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අඩුයි. ප්‍රශ්න අඩුයි. ඒක ඩිස්කවුන්ට් නැහැ. මෙතන ටෝටල් එක මිලියන 5ක් වෙච්ච වෙලාවේ ගිවිසුම් ගත මිල මිලියන 4මාරක් වුණා නම් මෙතන මිලියන 4මාරක් වුණා නම් ප්‍රශ්නය සංකීර්ණයි. තේරුණාද දරුවෝ? මෙතන මිලියන 4ක් වුණා නම් ප්‍රශ්නය සංකීර්ණයි. පහට වඩා වැඩි වුණා නම් ඒත් ප්‍රශ්නය සංකීර්ණයි. තේරුණාද? දැන් මේ ගානේ මෙතනත් මිලියන 5යි ගිවිසුම් ගත වෙච්ච විලත් මිලියන 25යි. ප්‍රශ්න අඩුයි. ඉහත කාර්ය සාධන බැඳීම් විවිධ අවස්ථාවල තෘප්තිමත් වේ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වන අවස්ථා ගාන කීයද? 1ද 2ද 3ද 4ද? චැට් එක දාන උනම් කැමති. ඉහත කාර්ය සාධන බැඳීම් විවිධ අවස්ථාවල තෘප්තිමත් වේ. මේ අනුව කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වන අවස්ථා සංඛ්‍යාව කීයද? 1ද 2ද 3ද 4ද? චැට් එක දාන. ඉහත කාර්ය සාධන බැඳීම් හතරක් තියෙනවා නේද? තෘප්තිමත් වන අවස්ථා ගාන කීයද? කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වන අවස්ථා වාර ගාන කීයද? එකද දෙකද තුනද හතරද? හතර වෙන වෙනම වෙනවද? තුනක් වෙන වෙනම වෙනවද? දෙකකටද වෙන්නේ? එකකටද වෙන්නේ? ආදී වශයෙන් මං අහන්නේ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වන වාර ගාන කීයක් තියෙනවද? උතර බලන්න. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වන අවස්ථා වාර ගාන කීයද? එක වාරයට ඔක්කොම වෙනවද? වාර දෙකකට වෙනවද? වාර තුනකට වෙනවද? වාර හතරකට වෙනවද?
අවස්ථාගාන කීයද? අවස්ථාගාන බැරි වුණොත් ප්‍රශ්නේ හදන්න බෑ. ව්‍යාපාරයේ තම අයබාරය හඳුනාගත්ු ආකාරය දැන ගන්න නම් කාර්ය සාධකෙදීම තෘප්තිමත් වන අවස්ථා වාර ගාන හොයාගන්න ඕන. ඔව් තුනයි. කාර්ය සාධක බැඳීම් හතරක් තිබ්බට තෘප්තිමත් වෙන අවස්ථා තුනකදී මොකද එකයි දෙකයි සෙපරේට් කරන්න බැහැනේ දරුවෝ. සොෆ්ට්වෙයා අවසරයේ දුන්නාම නේද ඉන්ස්ටොලේෂන් එන්නේ. මෘදුකාංග ස්ථාපනය කරන වෙයි කියන්නේ සොෆ්ට්වෙයා එක ගහලා දෙනවා නේද? අවසරයේ සොෆ්ට්වෙයා වල අවසරය දෙන්නත් ඕන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරලා දෙන්නත් ඕන. එහෙනම් මිලියන දෙකයි මිලියනයයි සෙපරේට් කරන්න බෑ. හැබැයි අනිත් වර්ග දෙක සෙපරේට් කර දෙයකනේ. ඒක වෙනම කාර්ය සාධ බැඳීමක්. තෘප්තිමත් වෙන්නේ වෙනින් වෙලාවක. සොෆ්ට්වෙයා අප්ඩේට් වෙන්නේ අවුරුද්දකට පස්සේ වෙනවා, අවුරුදු දෙකකට පස්සේ වෙන්න පුළුවන්, අවුරුදු තුනකට පස්සේ වෙන්න පුළුවන්, හතරකට පස්සේ වෙන්න පුළුවන්. වාර්ෂික තාක්ෂණික සහාය මොන හරි ටෙක්නිකල් ෆෝල්ට් ආවොත් ඒව හදලා දෙන්නේ නේද? අවස්ථාවන්. ආ එහෙනම් උත්තර කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වෙන අවස්ථාව කීයද? තුනකද. එහෙනම් ඔයා අයබාරය හඳුනාගන්නේ අවස්ථා තුනකදී. අන්න ව්‍යාපාරයේ තම අයබාරය හඳුනාගත්තු තෝ ආකාරය දක්වන්න ලියන්න අභ්‍යාස අංකය දාලා. මෙහිදී අයබාරයේ අවස්ථා තුනකදී හඳුනාගත යුතුයි. එරුම් අරගෙන ලියන්නේ මෙහිදී අයබාරයේ අවස්ථා තුනකදී හඳුනාගත යුතුයි. මෙහිදී අයබාරයේ අවස්ථා තුනකදී හඳුනාගත යුතුයි. එක මෘදුකාංග අවසරය සහ ස්ථාපනය කිරීම. මෘදුකාංග භාවිත අවසරය සහ ස්ථාපනය. ස්ථාපනය ස්ථාපනය මේ දෙක සෙපරේට් කරන්න බෑ. මෙතෙන්දි අයබාරය මිලියන 3යි. මිලියන 3යි. මෘදුකාංග භාවිතය යස් භාවිත අවසරය සහ ස්ථාපනය කිරීම වෙනුවෙන් ගන්න ඕන අයබාරයේ මිලියන 3ක් ඔයා එකවුන්ටන් වශයෙන් වැඩ කරන තැන. අනිත් දෙක වෙන වෙනම. දෙක මෘදුකාංග යාවත්කාලීන කිරීම. මෘදුකාංග සොෆ්ට්වෙයා අලුත් වැඩියා මේ අප්ඩේට් කරලා දෙන එක. ඒක වෙනම. ඒක අප්ඩේට් කරන්න ඕන වුණාම වෙන්නේ. හැබැයි එතන මිලියනක් කරන්න තියෙනවා. එහෙනම් එතන අයබාරය රුපියල් මිලියන. ඒ අයිබාරය වෙන මහඳුර ගන්න. ඊළඟ තුන වාර්ෂික තාක්ෂණික සහාය. වාර්ෂික තාක්ෂණික සහාය එතන වෙන අයිබාරයක් රුපියල් මිලියන එකක්. ගැටලු තියෙනවද කාට හරි? මේ කන්සෙප්ට් එක දන්නේ නැතු ඔයා සොෆ්ට්වෙයාර් ගන්න දැනගට ගියා නම් ඔය ආයෙබාර හතරක් හඳුන ගත්තොත් වැරදි ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරලා නැහැ. හරිද? මිල කඩන්න පුළුවන් උනේ කියලා එහෙම කඩන්න බෑ. මොකද මෙයා නැත්නම් ඉන්ස්ටොලේෂන් කියලා ගන්න නැහැ නේද? සොෆ්ට්වෙයාර් එකේ අවසරය කොපිරයිට් එක දීපු නිසා ඉන්ස්ටෝල් කරලා දෙන්නේ නේද? දැන් බලමු ඩිස්කවුන්ට් තියෙන ගානක්.
ලොගවුට් එන්න එපා දැන්නම් ඩිස්කවුන්ට් තියෙන ගාන හදලමයි 6 ඔයි ගානමයි ඩිස්කවුන්ට් තියෙන ගාන ඔය ජාතියම ගානක් ඩිස්කවුන්ට් තියෙන ගානක් සමාගමක් රුපියල් 1000යි බින්දු 3 ගමුළු ප්‍රතිෂ්ඨාවකට පහත සේවාවන් සැපීම සඳහා එක් සමාගම සමග ගිවිසුමකට එළඹුණා. වටිනාකම මෘදුකාංග අවසරයේ ස්ථාපනය කිරීම මෘදුකාංග යාවත් කාලෙ කිරීම වර්ෂයක් සඳහා තාක්ෂණික සහාය. එතන ටෝටල් එක 1200යි. මේ බලන්න එතන 1200යි ගිවිසුමේ තියෙන්නේ 1000යි. අන්න ඩිස්කවුන්ටඩ් රේට් එතන අච්චර ලේසියෙන් ගන්න බෑ. ඊට කාර්ය සාධක බැඳීම් විවිධ අවස්ථාවල තෘප්තිමත් වේ. අර වගේමනේ ගන්න. එන අවස්ථා තුනයි තියෙන්නේ. එක නැත්නම් දෙක එන්න විදියක් නැහැ. එකයි දෙකයි සෙපරේට් කරන්න බෑ. හැබැයි යාවත් කාලෙ ගිරීම කියන එක වෙනම එක. අප්ඩේට් කරන එක අද නෙමෙයි වෙනි දවසේ. තාක්ෂණික සහාය වෙනින් දවසේ. එහෙනම් කාර්ය සාධක බැඳීම් තුනයි තියෙන්නේ. තෘප්තිමත් වෙන අවස්ථා තුනයි තියෙන්නේ. බැඩ් ඩිස්කවුන්ට් රේට් එකක් තියෙනවා. එතකොට ඔයාගෙන් අහන පළවෙනි එක ගණන්දුරු කරුට ලබා දුන් වට්ටමේ ප්‍රමාණය ගණනය කරා. සාමාන්‍ය මිල 1200යි, ගිවිසුම් ගත වෙච්ච මිල 1000යි, ඩිස්කවුන්ට් එක රුපියල් 200යි. බින්දුනා කෙටි ගන්න. එක පුළුවන් නේ. ඩිස්කවුන්ට් එක කීයද කියලා ඇහුවොත් සාමාන්‍ය මිල සාපේක්ෂ තනි විකුණුම් මිල 1200යි. ගිවිසුම් ගත වෙච්ච මිල 1000යි. එන ඩිස්කවුන්ට් එක 200යි. ලියන්න පළවෙනි කොටස. සාමාන්‍ය විකුණුම් මිල නැත්නම් සාමාන්‍ය අයකරන මිල. සාමාන්‍ය අයකරන මිල මෙතන අකරගලා 1200 ගිවිසුම් ගත වූ මිල දායි ගාන දුන්නු ලබා දුන් වාස්තව මට්ටම 200යි. මේ වට්ටම දෙන්නේ මොන කාර්ය සාධක බැඳීම් වෙනුවෙන් කියලා නම් කරලා තියෙනවද? හොඳට බලන්න. මේ 200 දෙන්නේ මෘදුකාංග ගත්ත නිසා. එහෙම නම් කරලා නැහැ නේද? අන්න එවැනි වෙලාවක ඔය ඩිස්කවුන්ට් එක අවස්ථා තුනේදීම බෙදලා යනවා. අවස්ථා තුනයි තියෙන්නේ. තේරුණාද? ඩිස්කවුන්ට් එක දෙන්නේ මොකක් නිසාද කියලා අපිට නිශ්චිත වශයෙන් නම් කරලා නැත්නම් හරිද? අයබාරය හඳුනා ගන්න සෑම පියවරකටම ඔය ඩිස්කවුන්ට් එක බෙදලා යනවා. එහෙනම් දැන් අපි අයබාරය හඳුනා ගන්න අවස්ථා තුනකදී මෘදුකාංග අවසරය ස්ථාපනය කිරීම යාවත් කාලීන කිරීම තාක්ෂණික සහාය කියලා අයබාර තුනක් හඳුනා ගන්නවානේ. ඔය තුනටම මේ ඩිස්කවුන්ට් එක බෙදලා යනවා. එහෙනම් මෙන්න දෙවෙනි කොටස ප්‍රතිෂ්ඨාව කාර්ය සාධක බැඳීම් අතර වෙන් කරමු. මුලින්ම ගනිමු මෘදුකාංග අවසරය සහ ස්ථාපනය කිරීම. මෘදුකාංග අවසරය සහ ස්ථාපනය කිරීම. මේකේ ආයතනයේ හඳුනා ගන්න හැටි බලමු. මෘදුකාංග අවසරය හා ස්ථාපනය කිරීමට ආයතනය හඳුනා ගන්න හැටි. ඩිස්කවුන්ට් නැතුව 1050යි නේද? ඒ දෙකම එකතු කරාම නේ 900යි 150. මැත්ස් පේපර් එක කරලා ළමයින්ට මේව හරි ලේසි. ඩිස්කවුන්ට් නැතුව 1050යි නේද? 1050 1200කට නේද? ඩිස්කවුන්ට් කළේ 1000කට. එහෙනම් 1000කට කීයද? පොඩි දෙයක් කියන්න.
මෘදුකාංග අවසරය සහ ස්ථාපනය කිරීම ඩිස්කවුන්ට් නැතුව 1050යි නේ කොහමද 1050 900 150 මේක 1200කට නේද එහෙනම් 1000කට නම් ගියද අන්න අමාරු දෙයක් නෙමේ ලේසි දෙයක් මතක තියාගෙන යන්න ඕනේ හැබැයි 1050 ඩිස්කවුන්ට් නැති 1200න් බෙදලා ඩිස්කවුන්ට් තියෙන 1000න් වැඩි කළා 875 මේක තමයි ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක 875,000යි ආදායම එහෙනම් පළවෙනි අයිබාරය හඳුනගන්නේ 875 හැබැයි ඩිස්කවුන්ට් එක ගැනීම මේකෙන් අයින් වෙන්නේ නැහැ කියලා කිව්වනම් මොකුත් කරන්න දෙයක් නැහැ 1050න් අඩු කරාන 200 සොෆ්ට්වෙයාර් නිසා ගත්ත නිසා තමයි ඩිස්කවුන්ට් එක දුන්නේ කියලා කිව්වනම් මොකුත් නැහැ 1050න් 200 අයින් කරා 200ම ඉතින් අයින් කරා දැන් එහෙම බෑ කියලා නැහැ දෙක මේක දෙක මෘදුකාංග යාවත් කාලීන කිරි කැට් එක මොකද්ද 870 මෘදුකාංග යාවත් කාලීන කිරි මේ කය බාරේ හඳුන ගන්න මෙකර හොඳ ගානක් මම දැක්ක AK3 එකේ DS යමාසිගේ පේපර් එකේ තියෙනවා මම ඒක ලියවලා හඳුන ගියා පස්සේ මතක් කරගන්න AT3 එකේ මේක ලොකු ගානක් තිබුණා ගිය මාසයේ තිබිච්ච පේපර් එකේ ඩිස්කවුන්ට් තියෙන හොඳ ගානක් තිබුණා ලස්සන ගානක් ඒක මම හදවන්න ඕනලු ඊළඟ සුමානේ right ඩිස්කවුන්ට් නැතුව නම් මේ කය බාරය 100යි දැන් ඩිස්කවුන්ට් කරන්න මේ 100 1200කට 1000කට ගියෙ පොඩි ළමයි නෑ කියපු දේ තේරෙන්න ඕන 100 1200කට ඩිස්කවුන්ට් කරන්න යන්නේ 1000ක් වෙනුවෙන් බෙදන්නේ අසල කර ගන්න 83.33 83.33 විතුනක් කෙරේ වෙනස 333ම දැම්මා ඊළඟ වර්ෂයක් සඳහා තාක්ෂණික සහාය වර්ෂයක් සඳහා තාක්ෂණික සහාය මේක ආයෙ බාර ඩිස්කවුන්ට් නැතුව නම් 50 1200කට 50 නම් 1000කට ගියේ 50 බෙදුවා 1200න් වැඩි කළා 1000න් 41,667 41,667 41,667 මෙයයි එකතු කරාම 1000ට සමාන වෙන්න ඕන එකතු කළ බලන්න හැමෝ 875යි දාන 83යි 333යි දාන 41යි 667යි ගුණාම 1000ට සමාන වෙනව නැත්නම් වැරදි හදලා තියෙනවා සමානයි නේ හරිනේ හරි ඔන්නෝම ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් එක දුන්නොත් මේ මේව MCQ නිසා හරි පරිස්සමෙන් හරිද ඩිස්කවුන්ට් නෙමෙයි සමානලට වැඩිපුර මිලක් ගන්නත් පුළුවන් ඩිස්කවුන්ට් එකක් නෙමෙයි ගිවිසුම් ගතවන මිල වැඩි දැන් අඹ පාරේ විකුණන්න දැම්මෙන් පස්සේ පාරේ විකුණන්න තියෙන අඹ වාහනකින් ගිල නැවතුවොත් සාමාන්‍ය මිල නෙමෙයි වැඩි මිලක් කියන්නේ නේද පාරේ යන මිනිස්සුය පයින් යන මිනිස්සුන්ට අඹ ගෙඩිය රුපියල් 30කට දෙන්නේ වාහනෙන් ගිල නැග බැස ගමන් අඹ ගෙඩිය රුපියල් 40ක් වෙනවා හරිද සමාලයට ගිවිසුම් ගත වෙච්ච මිල මීට වඩා වැඩි මිලක් වෙන්න පුළුවන්. 1200 වඩා වැඩි මිලක්. ඒත් මෙහෙමමයි. මේ 1200 මිලේ ඉඳන් 1400ට ගිය. කොහොමමයි මිල වැඩි වෙනවා එතකොට. තේරෙන නේද? වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හරිද? මිල වැඩි වෙනවා එතකොට. හරි? 1200 ඉඳන් 1400. මැත්සර් මිල දර්ශක කරාද? මිල දර්ශක
යම් කිසි අවස්ථාවක මිලේ ඉඳන් තවත් අවස්ථාවක් මිලට යන මිල දර්ශකාංග කළාද තාම නැති වෙයි සමහරවල් මිල දර්ශකාංග වලත් ඔකර වෙන්නේ ස කියන්නේ ඉන්න මිලෙන් බෙදා සොයන මිලෙන් වැඩි කරන්නේ හරිද දර්ශකාංග පාඩම තාම කළේ නැහැ ඉන්න මිලෙන් බෙදා සොයන මිලෙන් වැඩි කරන්නේ ඉන්න මිල ඩිස්කවුන්ට් නැති මිල සොයන මිල ඩිස්කවුන්ට් තියෙන මිල පුළුවන් ඒ දොම ප්‍රශ්නයක් MCQ එකකට පඩල ලැබුවොදි කොට දාගන්න ගොඩක් කියලා කියලා කියන දුන්නට මේක මහලුක වැඩක් නෙමෙයි නේද? අරන් හැබැයි පරිස්සමෙන් බලන්න ඕන ඩිස්කවුන්ට් තියෙන මිලක්ද නැති මිලක්ද? අද කාර්ය සාධක බැඳීම් තුත්තමත් වෙන අවස්ථා කීයකදී මේවා ටිකක් පරිස්සමෙන් කරන්න ඕන දේවල්. හරි. මම ඔතනින් නවත්තන්නම් අදට. ওই පාඩමේ චූටි අන්තිම කෑල්ල මතක් වේ ඉවරුන්නේ නැහැ. අන්තිම කාර්ය සාධක බැඳීම් තුත්තමත් වීම ඒක ඉවරුන්නේ නැහැ. ඊපස්සේ තව ගණන් කීපයක් හදවන්න තියෙනවා ටියුට් එකේ ගණන් වගේ කිව්වෙ තව ටිකක් හරි මම දාන්නම් PDF එක මාතෘ ගෲප් එකට දාන්නම් මාතෘ තමයි ටියුට් එක තියෙනවා ඔන්ලයින් පන්තියද මාතෘ පන්තිය දෙකක් තියෙනවා ඔන්ලයින්ද ෆිසිකල්ද මාතෘ පන්තිය ඔන්ලයින් ඔය ෆිසිකල් එකේ තියෙන විදිහක් නැහැ ඔන්ලයින් නේ හරි මම දාන්න හරි එහෙනම් නවත්තුම අදට සියලු දරුවෝ රාත්‍රියක් අපව ඔබ ලබන සඳා අපව ලබන සඳහා ප්‍රශ්න 95 පොතක් අරගෙන ඉන්න ඕන ඔන්ලයින් ළමයි කොළඹ පන්ති ළමයි ප්‍රශ්න 95 පොතක් අරගෙන ඉන්න ඕන හරි ඉරසිල දවස් වරාත්‍රියක් අයිබෝ